පාර්ලිමේන්තු විවාදවලදී විපක්ෂය ආණ්ඩුවේ වැරදි විවේචනය කරනවා. එතකොට ආණ්ඩුව මේ වැරදි ඔබලගේ කාලවලදීත් කරලා තියෙනවා කියලා විපක්ෂයට කියනවා. එහෙම කියමින් සාම්ප්‍රදායික වැරදි ක්‍රියාමාර්ගයන් දිගටම අනුගමනය කරනවා. මේක තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා පුරවැසියන්ගේ නිදහස් උරුමයන් තමන්ගේ දේශපාලන පැවැත්ම උදෙසා මෙසේ වලලා දැමීමට කටයුතු කිරීම තුළින් ජනතාවට යහපතක් වෙන්නේ නැහැ. රටක ඉදිරි ගමනට එය හිතකර වෙන්නේත් නැහැ. මෙහිදි මට මතක් වෙනවා ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් සාම ත්‍යාගයේ හිමි කරගත් ඉන්දියානු මහාචාර්යවරයෙක් වන අමර්ත්‍ය සෙන් පරය කරූ ප්‍රකාශයක්. අමර්ත්‍ය සෙන් මෙහෙම කිව්වා, සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන පවතින කිසිදු රටක ඉතිහාසයේ කිසිම දවසක සාගතයක් ඇති වෙලා නැහැ. ඔහුගේ මේ ප්‍රකාශය සඳහන් කර තිබුණේ ඩිමොක්‍රසි ඇස් ෆ්‍රීඩම් නම් කියන ලේඛනයේ. අමර්ත්‍ය සෙන්ගේ මේ ප්‍රකාශය අපි කාගේත් සැලකිලට යොමු කළ යුතු ප්‍රකාශයක් ලෙස මම කල්පනා කරනවා. මෙහිදී මගේ සීර නැගුණේ පහුගියදා කොළඹ මෝදර ප්‍රදේශයේ ජනතාව මාසයක කාලයක් තිස්සේ ලොක්ඩවුන් වීම හින්දා මුහුණ දුන්න තත්ත්වය ගැන වාකිවිත්තන්ගේ අවධානය යොමු කරන්නට මහා මගට බැස කරපු උද්ඝෝෂණය. අපට කන්න නැහැ, අපට බඩකිනි, අප ගැන බලන්නේ නැද්ද? මේ උන් නැගූ හඳයි. මේ දුක් විඳින මිනිසුන්ගේ දුක වේදනාව ප්‍රජාතන්ත්‍රවාදී රටක නිදහස් මාධ්‍ය මගින් එළියට එනවා. එවිට ඒවා ඇමතිය යුතු වෙනවා. ඒ නිසයි සජීවී ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සාගතයක් ඇති වෙන්නේ නැත්තේ කියලා අමර්ත්‍ය සෙන් කිව්වේ. නිදහස් මාධ්‍ය සහ අවදියෙන් ඉන්න පුරවැසියන් වසන රටක සාගතයක් ඇතිවන්නට බැහැ කියන කාරණයයි ඌ කියා සිටියේ. ඒත් ලංකාවේ ඒ සජීවී ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීම ගැන ගැටලු අපි දකිනවා. බලන්න, මෝදර පැත්තේ මිනිසුන්ගේ හඬ ඔවුන්ගේ පමණක් නොවෙයි, කාලයක් දිස්සේ ලොක්ඩවුන් වෙලා වී සිටින බොහෝ ප්‍රදේශවල ජනතාවගේ හඬයි ඒ තුළින් එළියට ආවේ. හැබැයි ඒ දුක් විඳින මිනිසුන්ගේ හඬට අපේ රටේ බොහෝ ජාතික මාධ්‍ය ප්‍රසිද්ධියක් ලබා දුන්නේ නැහැ. කනගාටුවට කරුණක් ඒක. කුමන කාරණයක් හින්දා හෝ ඔවුන් මේ හඬට ස්වයං වාරණයක් දාගත්තා. මේක අවාසනාවන්ත තත්ත්වයක්. මිනිසුන්ගේ දුක, වේදනාව, අදහස්, මතයන් දිගටම යටපත් කරගෙන හිටියොත් ඒවා යම්කිසි දවසක පිපිරෙනවා, පිටාර ගලනවා. ඒ පිපිරීම් වලට ඉඩ නොදී ඒවා ප්‍රජාතන්ත්රවාදී ලෙස පිටකරන්නට ඉඩ දිය යුතුව තිබෙනවා. ඒවා අවබෝධ කරගන්නට උත්සාහ කළ යුතුව තිබෙනවා. ඒ සඳහා ඉඩකඩයි ප්‍රජාතන්ත්රවාදී සමාජයක තිබිය යුත්තේ. අපි මේ පැත්තේ හිටියත් ඒ පැත්තේ හිටියත් අපි හැමෝම මාධ්‍ය නිදහස ගැන කතා කරනකොට ඒට පක්ෂවයි කතා කරන්නේ. හැබැයි ඒ මාධ්‍ය නිදහස සමගම ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ප්‍රජාතන්ත්රවාදී සමාජයක් තුළ බැරෑරුම් වගකීමක් තිබෙන බව මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය හිමිකරුවන්ද ඇතුළු මාධ්‍ය සමාජය අමතක කරන්නට හොඳ නැහැ. සජීවී ප්‍රජාතන්ත්රවාදී සමාජයක හතරවන ආණ්ඩුව ලෙස ජනමාධ්‍ය හඳුන්වනවා. බලවතුන්ගේ වගවීමටත් බලය ඉදිරියේ එඩිතරව සත්‍ය ප්‍රකාශ කරන්නටත් වේදිකාවන් සැපයීම මාධ්‍ය විසින් කළ යුතුව තිබෙනවා. නිදහස් මාධ්‍යයෙන් තොර ලෝකෙකදී ජනතාවගේ හඬ ක්‍රමක්‍රමයෙන් නිහඬ වී යන්නට පුළුවන්. සජීවී නිදහස් මාධ්‍යයක් නොමැති වන විට රටක් පාලනය කරන ප්‍රභූ පැලැන්තියට පිළිගත් සියලු සම්ප්‍රදායන් ආචාර ධර්ම යටපත් කර වගකීමකින් තොරව අත්නොමතිකව රට අධිපතිවාදී පාලනයකට ගෙන යන්නට පුළුවන් වෙනවා. මේ තත්ත්වය තේරුම්ගෙන දුර දැක්මෙන් අප බලයේ සිටින අවධියේදී මාධ්‍යවේදීන්ගේ නිදහස තාවුරු කිරීම සඳහා යම් යම් ක්‍රියාමාර්ග ගත් ආකාරය මට මතක් වෙනවා. මට මතකයි ඒ අවධිය අපිත් එක්ක හිටියා මේ අමාත්‍ය මණ්ඩලයේ පළවෙනි පේලියේ ඉන්න ඇමතිවරුන්ගෙන් භාගයක් දෙනා. කේලිය රුබක් රඹුක්කැල්ල මහත්මයා අපිත් එක්ක හිටියා, ජොන්සන් ෆර්නෑන්ඩෝ මහත්මයා අපිත් එක්ක හිටියා, ජීඑල් පීරිස් මහත්මයා අපිත් එක්ක හිටියා. මතකෙල නගා ගන්න, මට මතකයි මාධ්‍ය ඇමතිවරයා ලෙස පුවත්පත් සාකච්ඡාවලට ජීඑල් පීරිස් ඇමතිතුමා සහභාගී වුණා. එතුමා ඒකේ වැදගත්කම කිව්වා, පුවත්පත් මණ්ඩලයේ අහෝසි කිරීම ගැන, සාපරාධී අපහාසය පිළිබඳ වගන්තිය දණ්ඩ නීති සංග්‍රහයෙන් ඉවත් කිරීම ගැන, පැමිණිලි කොමිසම ඇති කිරීම ගැන මම විශ්වාස කරනවා තමුන්නාසලා තවමත් ඒ ප්‍රතිපත්තිමය ස්ථාවරයේ ඉන්නවයි කියලා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම වෙනුවෙන්. එදා සාපරාධී අපහාසය වගන්තිය යටතේ මාධ්‍යවේදීන් උසාවි ගෙනහිල්ලා සිරගත කළ හැකි ආයුධින් තිබූ තත්ත්වය වෙනස් කිරීමට අපි එදා කටයුතු කළා. එමෙන්ම පුවත්පත් මණ්ඩලය අකම්බන්‍ය කර ඒ වෙනුවට මාධ්‍ය සමාජයේ විසින්ම පිහිටව ගන්නා ස්වාධීන පැමිණිලි කොමිසමක් මගින් ඒ පැමිණිලි ඇමතීමේ ක්‍රමවේදයක් සඳහා අවශ්‍ය නීති රාමුව සකස් කරන්නට කටයුතු කළා. ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයේ අද තියෙන ප්‍රවණතාවය. මේ පියවරවල් නිසා මාධ්‍ය ශේෂ්ත්‍රයේ නිදහස ශක්තිමත් කිරීමට අපට පුළුවන්කමක් ලැබුණා. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ලෙස ලෝපුරා යහපත් ප්‍රතිරූපයක් මෙවැනි ක්‍රියාමාර්ග තුළින් පවත්වා ගැනීමට රටක් හැටියට අපට පුළුවන්කමක් ලැබුණා. ගිනි සිලුවකට සමාන කරමින් මාධ්‍ය ගැන කෙඩෙකු කර තිබූ ප්‍රකාශයක් මගේ මතකයේ තිබෙනවා. ඒ ගිනි සිලුවෙන් සමාජයට යා යුතු මාර්ගය සඳහා එළිය ලබා දීමක් කෙරෙනවා.
ඒ වගේම ඒ ගිනිසුවෙන් සියල්ල අලු කර දමන්නත් පුළුවන් ඒ නිසා මාධ්‍ය සමාජයකට තිබෙන්නේ ඒ නිසා මාධ්‍ය සමාජයට තිබෙන්නේ බරපතල වගකීමක් ඒක හරියට දැලි පිහෙන් කිරි කෑම වගේ භූමිකාවක් ඒක හනුමගේ වලිගය කලාව වගේ කාර්යයක් නම් නොවිය යුතුයි 50 දශකේ 60 දශකේ 80 දශකේ දැන් මේ දශකේ අපේ සමාජය තුළ බෙදුම්වාදී අදහස් වැපිරීම තුළින් යම් යම් ආගමික වාර්ගික අවිශ්වාසයන් සැකයන් මෙන්ම ගිනි ඇවිලවීම් සහ ගැටුම් ඇතිවීමේ තත්ත්වයකට ඇතැම් දේශපාලනඥයෙ මෙන්ම ඇතැම් මාධ්‍යන්වලද භූමිකාව හේතු බූත වූ බව කීම වරදක් නොවේ යයි මම සිතනවා ඇතින් මේ අවාසනාවන්ත තත්ත්වයක් මේදී මම ඔබතුමන්ගේ අවසරය පතනවා ජාතික ඒකමුතුව සඳහවන මාධ්‍ය වේදීන්ගේ කාර්යභාරය මැයින් වසර 2006 සැප්තැම්බර් මාසයේ ප්‍රකාශයට පත් කළ වැලිගම ප්‍රකාශනය හැන්සාඩ් ගත කරන්නට එයි පිටපතක් මම ඔබතුමා අතර දැන් පත් කරනවා මේ ප්‍රකාශනයේට ශ්‍රී ලංකාවේ සියලුම මාධ්‍ය සංවිධාන අත්සන් කරලා තිබෙනවා මම කැමතියි මේ මාධ්‍ය ලංකාවේ තියෙන ප්‍රධාන මාධ්‍ය සංවිධාන සියල්ලම අත්සන් කෙරුවා ශ්‍රී ලංකා වර්කින් ජර්නලිස්ට් ඇසෝසියේෂන් ද ෆ්‍රී මීඩියා එවෙනුවෙන් සනත් බාලසූරිය ෆ්‍රී මීඩියා මූවමන්ට් සුනන්ද දේශප්‍රිය අසංකර බුදවිය ශ්‍රී ලංකා මුස්ලිම් මීඩියා ෆෝරම් තාහා මුසම්බිල් ශ්‍රී ලංකා තමිල් මීඩියා ඇලයන්ස් එස් රාජකුමාර් ෆෙඩරේෂන් ඔෆ් මීඩියා එම්ප්ලොයිස් ට්‍රේඩ් යුනියන් ධර්මශ්‍රී ලංකා පේලි එන්වයරන්මන්ටල් ජර්නලිස්ට් ඇසෝසියේෂන් ධර්මන් වික්‍රමරත්න එඩිටර්ස් ගිල්ඩ් උපාලි තෙන්නකෝන් සවුත් ඒෂියන් ෆ්‍රී මීඩියා ඇසෝසියේෂන් ලක්ෂ්මන් ගුණසේකර ශ්‍රී ලංකා ෆොටෝ ජර්නලිස්ට් ඇසෝසියේෂන් සීලාල් ගෝමස් නිවුස් පේපර් සොසයිටි මාධ්‍ය හිමිකාරත්වයේ පිළිමය සංගමය රංජිත් විජේවර්ධන මේ සියලු දෙනා අත්සන් කළා මේ ලේඛනයට ප්‍රතිපත්ති මේ ලෙසින් එකඟ වුණත් මෙහිදී භාවිතයේදී අපි ගැටළු දකිනවා වැලිගම ප්‍රකාශනයේට වසර 10ක් පිරීමේදී වැලිගම ප්‍රකාශනයේ දෙස හැරී ආපසු හැදී බැලිමක් නමින් පවත්වපු වැඩමුළුවේදී ප්‍රවීණ මාධ්‍යවේදී ජයතිලක සිල්වා මහතාගේ යෝජනාවක් පරිදි පළාත් නවයේම වැඩමුළු පවත්වා ප්‍රාදේශීය මාධ්‍යවේදීන් හමු වී මේ පිළිබඳ ඕනනා සංවාදයකට එදීමට ගත් තීරණයේ පරිදි අපි රට පුරා වැඩමුළු පවත්වපු අන්දම මට සීපත් වෙනවා අම්පාරේ පැවැත්වපු එක් වැඩමුළුවකදී තරුණ මාධ්‍යවේදියෙක් මෙහෙම කිව්වා අපි රටේ අනාගතය ගැන කල්පනා කරලා වාකීමෙන් වාර්තාකරණ යෙදෙනවා ඒත් අපේ කතරු මණ්ඩලවල ඉන්න සමහර උදවියට තියෙන්නේ කුප්පරහක් ඔවුනුයි වාකීමෙන් තොරව රට අවුලුවන්නේ ගිහින් මුලින්ම ඔවුන්ට පන්ති පවත්වන්න කියලා මාධ්‍යවේදීන් තම වෘත්තියේ වගකීම් හරියාකාරව ඉටු කරන්නට උත්සාහ කළත් බොහෝ විට දේශපාලනික සහ හිමිකාරත්වයේ න්‍යායපත්‍ර හේතුවෙන් ඔවුන්ට දරුණු අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වෙලා තිබෙනවා මේකයි යථාර්ථය ඒවට අවනත වී කටයුතු නොකළහොත් රැකියාව අහිමි වීමේ අනතුරු ඔවුන් ඉදිරියේ තිබෙනවා සියලු ආචාර ධර්මවලට පිටුපාලා ජීවත් වීම සඳහා දරුපවුල් රැකගැන්ම සඳහා රැකියාව රැකගැන්ම සඳහා බැටළුවන් රංචුවක් ලෙසින් කටයුතු කරන්නට හිමිකාරත්වයේ බලපෑම හේතුවෙන් මාධ්‍යවේදීන් සමහරකට සිදු වී තිබෙනවා මේ අවාසනාවට තත්ත්වය අපි පෞද්ගලික න්‍යායපත්‍ර වලට වැඩ කරන මාධ්‍යකරණයක් තිබෙන තාක් කල් අපේ සමාජය නිවැරදි මගට යහමගට ගන්නට පුළුවන් කමක් නැහැ. වගකීමෙන් තොරව පෞද්ගලික න්‍යායපත්‍ර වලට වැඩ කරන මාධ්‍යකරණයේ විපාක අපි ඉතිහාසයේ පුරා දැක තිබෙනවා. ඒ නිසා පෞද්ගලික ලාභ අපේක්ෂාවන් සහ පටු අරමුණු සඳහා දේශපාලන ගැටිකම් වලට සහ අපේ සමාජය තුළ ජන කොටස් අතර ගැටුම් ඇති කරන මාධ්‍ය හැසිරීමකට යන්නට එපා කියලා මාධ්‍ය හිමිකාරත්වයෙන් මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. දශක කිහිපයක් තිස්සේම අප සමාජයේ මුහුණ දුන් ප්‍රචණ්ඩත්වයේ හේතුවෙන් අපේ සමාජය අපේ කලාපය තුළ විශාල පසුගාමීත්වයකට වැටලා තිබෙනවා. මේ තත්ත්වය තවදුරටත් දරාගෙන සිටින්නට අපේ ජනතාවට පුළුවන් කමක් නැහැ. එම නිසා පෞද්ගලික සහ දේශපාලන න්‍යායපත්‍ර අත්හැරලා අපේ සමාජයේ පොදු යහපත කියන න්‍යායපත්‍රයට එන්නට කියලා පොදුවේ මාධ්‍ය සමාජයෙන් ඉල්ලා සිටින්නට මම මේ අවස්ථාව පාවිච්චි කරනවා. අපේ ඇතැම් මාධ්‍ය COVID-19 වාර්තාකරණයේ යෙදුණු අයුරු ගැන අපේ සමාජය තුළ බරපතල අප්‍රසාදයක් තිබීම අප දුටුවා. පෞද්ගලිකත්වයට ගරු නොකිරීම, මානුෂික භාවය නොතිබීම, මාධ්‍ය ශේෂ්ඨයේ පිළිගත් ආචාර්ය ධර්ම නොසලකා කටයුතු කිරීම වැනි වෘත්තීයමය භාවයක් නොමැති වාර්තාකරණයේ ගැන ඇතැම් මාධ්‍ය වෙත බරපතල චෝදනා එල්ල වුණා. මේ රෝගයට බඳුන් වූ මනුෂ්‍යයන්ව රකුසන් ලෙසින් පෙන්වන අයුරු, යුද්ධයක සිදුවන හමුදා වැටලීම් ස්වරූපයෙන් රඟපෑම් පෙන්වන අයුරු ඒ අවධියේදී අප දුටුවා. මේ අවස්ථාවේදී අප දුටුවේ වෘත්තීයමය භාවයේ පිළිබඳ ප්‍රශ්නයක්. මෙවැනි තත්ත්වයකදී වාර්තාකරණය ගැන දැනුමක් පුහුණුවක් ඔවුන්ට තිබුණේ නැහැ. දැන් මේ අභියෝගයට අප මුහුණ දෙන්නට පටන් අරන් සෑහෙන කාලයක් ගත වෙලා තිබෙනවා. මෙවැනි තත්ත්වයකදී වාර්තාකරණය ගැන පුහුණුවක් දැනුමක් ලබා දීම ගැන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හෝ මැදිහත් වී යම් වැඩපිළිවෙළක් යෙදීමේ තියෙන අවශ්‍යතාවය ගැන ගරු ඇමතිතුමාගෙන් සැලකිලි යොමු කරන්න මම කැමතියි. මට මතක් වෙනවා මම ජනසන්නිවේදනයේ අමාත්‍යවරයලා සිටියේදී එවකට ස්වීඩන් රජයේ ආධාරයට ආරම්භ කරපු මාධ්‍ය පාසල එවැනි ආයතන
වලින් මේ සඳහා ප්‍රයෝජන ගත හැකි ලොව පිළිගත් මාධ්‍ය ප්‍රවීණයන් අපේ සමාජයේ සිටිනවා ඔවුන්ගේ සේවාවන් රට ලබා ගන්නට පුළුවන් මහාචාර්ය විමල් දිසානායක මහත්මයාමට මතක් වෙනවා විජයනන්ද ජයවීර මහත්මයා රංග කලන්සූරිය අර්ජුන රණවන වගේ ශ්‍රී ලාංකිකයන් තවත් බොහෝමයක් සිටිනවා ඔවුන්ගේ දායකත්වය මාධ්‍ය ශාස්ත්‍රයේ වෘත්තීයමය භාවය උසස් කරන්නට ඔබට ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා ඊගෙන අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිත භාවය සඳහා යම් වැඩපිළිවෙළක් එදිරි යුතුව තිබෙනවා පසුගිය වසර පහේ මාධ්‍ය ශාස්ත්‍රයේ ප්‍රවණතා ගැන සමීක්ෂණයක් කරපු media.lk.com වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කර තිබෙනවා පහුගිය අවුරුදු 5 ඇතුළත මාධ්‍යවේදීන් 500කට රැකියා අහිමි වී තිබෙන බව ඒ 500 දෙනාගෙන් අති බහුතරයකට රැකියා අහිමි වීමේදී සතේකද මුදලක් ඔවුන්ට ලැබී නැති බවත් ඔවුන් ප්‍රකාශ කරනවා මේ තත්ත්වය ඇමතීම වාග්කිය යුතු සියලු දෙනාගේම වාග්කීමක් මාධ්‍ය ශාස්ත්‍රයේ බෞතරයක් ඉන්නේ නිදහස් මාධ්‍යවේදීන් COVID-19 වැනි අභියෝගවලදී මුලින්ම කපා හරින්නේ ඔවුන්ගේ දීමනාවන් මේ තත්ත්වය ගැන තරුණ මාධ්‍යවේදීන්ගේ සංගමයත් කලුණු ඉදිරිපත් කළා තියෙනවා මාධ්‍ය ශාස්ත්‍රයේ මේ මාධ්‍යවේදීන් බෞතරයට ගෙදර යන්න වෙන්නේ හිස් අතින් ඒ නිසා මාධ්‍යවේදීන් සඳහාමන විස්රාප වැටු ලබා දීමේ වැඩපිළිවෙළක් අප්‍රමාදව ක්‍රියාවරණ ගන්න කියලා ගෞරව ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට මම කැමතියි නිදහස් මාධ්‍යවේදීන් ලෙස කටයුතු කරන මාධ්‍යවේදීන්ට හැඳුනුම් පතක් ලබා දීමේ ඉල්ලීමකුත් ඉදිරිපත් වෙලා තිබෙනවා හැඳුනුම් පතක් ලබා දීම සඳහා ඕන් වෙතින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම ගැනත් අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරන්න මම කැමතියි ඒ වගේම අද පෞද්ගලික අංශයේ මාධ්‍ය ආයතනයක අවුරුදු 3ක සේවා අධ්‍යක්ෂින් ලැබීමේ අනතුරුව පුවත්පත් කලාවේදියෙක්ට ලැබෙන දීමනාව වන්නේ රුපියල් 27000ක් නැත්නම් 35000ක් පමණ ගණනක් මේ දීමනාවන් අද යුගයට ගැලපෙන පරිදි නැවත සලකා බැලීමක් කළ යුතුව තිබෙනවා මේ සඳහා මැදිහත් වී අවශ්‍ය කටයුතු කිරීම ගැන කල්පනා කරන්න කියලා මම යෝජනා කරනවා පෞගේ මාර්තු මාසයේ සිට මෙම කොවිඩ් අභියෝගය නිසා මාධ්‍ය කර්මාන්තයේ විශාල අර්බුදයකට සහ පීඩනයකට මුහුණ දී සිටිනවා දසදහස් සංඛ්‍යාත පිරිසක් මේ ශාස්ත්‍රයේ සේවයේදී සිටිනවා මාධ්‍ය ආයතනවල ප්‍රධාන කර්තෘවරයා පටන් පුවත්පත් විකුණන වීදි වෙළෙන්දා දක්වා ප්‍රාදේශීය මාධ්‍යවේදියාගේ සිට මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවා දක්වා කැමරා කරුවාගේ සිට රියදුරා දක්වා විශාල පිරිසක් මේ කර්මාන්තයට සම්බන්ධව සිටිනවා රාජ්‍ය මාධ්‍ය හැර අනෙකුත් නිදහස් මාධ්‍ය වලට දැන්වීම පවා දැන් මහ පරිමාණයෙන් අඩු වී තිබෙනවා මේ පසුබිම තුල දැන් රජයේ දැන්වීම රජයේ මාධ්‍යන්ට පමණක් දීමට තීන්දුව කර ඇති බවක් මට දැනගන්නට තිබෙනවා මේ පසුබිම තුල මාධ්‍ය ආයතන රැසක් සේවක කොටස් වෙත විවිධ අන්දමින් මේ අර්බුදයේ බලපෑම් යොමු කර තිබෙනවා සේවකයන් කලින් විස්රාම ගැනීම සේවකයන්ගේ වැටුප් සහ දීමනා කප්පාදු කිරීම සමහර මාධ්‍යවේදී දවස් පඩිගෙවන කුලීකරුවන්ගේ දත්තට පත් කිරීම වැනි තත්ත්වයන් ගැන වාර්තා වෙනවා එම නිසා මේ කොවිඩ් අර්බුදයෙන් පීඩාවට පත් වෙන member you have 2 more minutes thank you ස්තුති සභාපතිතුමා අප අර්බුදයට පීඩාවට පත්ව සිටින මාධ්‍ය කරුවන් වගේම මාධ්‍ය ආයතන වලද මේ අවස්ථාවේදී යම් සහනයක් ලබා දීමට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් කරන්න මම කැමතියි මේදී රජයේ මාධ්‍ය සහ තමන්ගේ හිත මිත්‍ර මාධ්‍ය දෙස පමණක් නොබලා අනෙක් නිදහස් මාධ්‍ය දෙස සාධාරණව කටයුතු කරන්න කියලා අපි අපේක්ෂා කරනවා අපේ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතභාවය ගෞරවය රැකදීම වගේම ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව ගැනත් කරුණක් කිව යුතු වෙනවා විවිධ රජයන්ගේ පාලනයන් යටතේ මාධ්‍යවේදීන්ගේ ඝාතනයන් සිදුවීම අපේ රටේ සිදු වී තිබෙනවා සොයිසගේ පටන් ඉක්නැලිගොඩ ලසන්ත වික්‍රමතුංග දක්වා අපේ දන්නවා ඒත් මේ කිසිම ඝාතනයක් ගැන වරදකරුවන් සොයාගෙන දඬුවම් කරන්නට අපේ සමාජයේ අසමත් වෙලා තිබෙනවා මෙවැනි දෑ අපේ රටේ මින්මත සිදු නොවෙන්නට අපේ රට තුල අවශ්‍ය පසුබිම සකස් කරන්නට පක්ෂභේදයෙන් තොරව අපි සියලු දෙනා වාකීමේ දායක විය යුතුව තිබෙනවා මේ තත්ත්වය අපේ රටට නින්දාවක් ලෝකයේ ප්‍රධාන ආගම් හතරකින් පෝෂණය වෙච්ච සමාජයක් තුල මෙවැනි තත්ත්වයක් ඉදිරියේ ඇති නොවන්නට අදිෂ්ඨානයෙන් යුතුව අපි කටයුතු කළ යුතුව තිබෙනවා නිදහස් මාධ්‍යවේදීන් මේ මුහුණ දී සිටි අඳුරු අභියෝගයන් අද යුගයේ අපි ලෝකයේ පුරාම දකිනවා අද අවාසනාවකට අපේ රටද ලෝකයේ මාධ්‍ය නිදහස යටපත් කරන පාලනයන්ගේ සමාජයට ඇතුළත් වීම අප දකිනවා The Reporters Without Borders සංවිධානය ඔවුන්ගේ 2020 මාධ්‍ය නිදහස් දර්ශකයේ සඳහන් කරනවා Honorable member your time is almost up please wind up දරුණු ලෙසින් මාධ්‍ය නිදහස උල්ලංඝනය කරන රටවල් අතර 127 වෙනි ස්ථානයට ලංකාව සිටින බව මේක කනගාටුදායක තත්ත්වයක් මම මීට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මගේ කතාව සමාප්ත කරන්න මම කැමති අවසන් වශයෙන් එක්තරා උපුටා ගැනීමක් සභාවේ ඉදිරියේ තියන්න ඉන්දියාවේ නිදහස් අරගලයේ නායක මහත්මා ගාන්ධිතුමාගේ ප්‍රකාශය මේ සභාවේ අවධානයට යොමු කරන්න මම කැමතියි. මම දැන් ඒ උපුටා දක්වනවා. භාෂණයේ නිදහස, ඇසුරු කිරීමේ නිදහස සහ මාධ්‍යයේ නිදහස යලි පණ ගැන්වීම යනු අප අපේක්ෂා කරන සමස්ත ස්වරාජ්‍යයයි. හිතන්න දේවල් මේ ප්‍රකාශයේ තිබෙනවා. බොහොම ස්තුතියි සභාපතිතුමනි. Thank you. Honorable Mahinda Samarasinghe, you have 11 minutes.